ක්තර පෝතකට එහාකි වට කෙනක කුමක්. ම මේ්‍යවස්ථාවේදී මංකල්පනා කරා දෙවියන්ගේ වචන තියනවා ඒකද කියන්නේ ඔබට උදවූ මොහොත ගැන හොඳින් පරිීක්ෂා කර බලන්න කියලා. ඒඒ අපි සරලව ගත්තුත්? අපිට මේ මොහොත නිතරම විමසිලිමත්ව පරක්ෂාවෙන් තමයි ඉන්න කියන්න. එතකොට මට දැනදේ තමයි පාලකයා. පාලකයා මේ ග්‍රවන්් එකට බැස්සේ. වන්ඩ මැච් ගහන්න නෙවේ. ටෙස් මැච් ගහන්න නෙවේ මෙයා බැස්සේ එක්ස්ටේන්ෂන් මැච්ච එකක් ගහන්න. ඒ කියන්නේ රටේ චන්දයදීපු අය එ නෝජිත ප්‍රජාතන්ත්‍රවාදේ නියෝජනය කරන අය එපා කියලා. ජනත ඔවුන්ව එලෙව්වා යන්න කිව්වා. ජනතාව බලාපරතුුණා ඔ ඔවුන්ගේ නඒ බවත් තේරෙ නෑ. ඒ බවත් දැම් පේනෙ නෑ මේ අස්සෙ කරපුු දේ මේ අවසම් වෙන් නතිවිච්චක දිගුවක් විදිහට රනිල් ඇම්බුෂ්‍යක දාගන හිටිය රනිල් ටක්ගාල ගොඩවුන පුටුවටන දැන්යා ගහනවා ලෝ නි. අපී හිතන්නේ හෙම තමයි කියලා. බැ පැහැදිලියම දන්නවා මෙ පාලකයාගේ කාලය තුළ අF ගත්ත කියීලා යම් අය හිතනවානං තවතවන අය ගත්ත කියීලා යම් අය හිතනවානං රනිල් තමයි වැඩ්ඩ කියීලා රනිල්ට පුළුවන් මේ ආර්ථිකය හසුරුවන්න කියීලා හැබ අපි දන්නතරමින් රනිල්ගේ පාලනය අපි දැකල තියනවා. රනිල්ගේ මාමණ්ඩික පාලනය දැකල දීනවා ඒ අතර තුර ඇතිවිශ්්‍ය පාලිනුත් දැකල තියෙනවා එසාට අත්්දැකීමත් තියන අපේ රටේ ජනතාවට රනිලුත් එක්තරා දේශපාන කපටියෙක් කියන එක. අපිට පැහැදිලිම කියන්න පුළුව එ අනුව ගගත්තහම රනිල් කියන්නේ ීරෝෙ නීරෝ කෙනෙක් නෙවෙයි සීරෝ කෙනෙක් කියන එක මේරට ජනතාව තේරුම් ගැනීවි. එයා සීරෝකෙනෙක් විදිට තේරුම්ගත්ව නිසා තමයි වරක්ාව ගෙදරම ඇැව්යේ. එට පස් අවුරුද්දක් විතර ඉදල්ල තමයි ඔයා පුටුවටාව ඇවිල්ල කෝම දෙ ගාපුගේම විපක්ෂය ඉන්දැඩ්ඩි කටයුතු කිරීමද දැම් බලටාවට පස්ය කටයුතු කිරීමි. හ ක පලකයට අපේ සිහින තියනවා අපේ රටේ මිනිසුන්ගේ හදවතයි බූ හැගීම් බර උදා කළ යුතු මෙතෙක් උදා නූුණු එ සිහින ඔයා භාවිතා කරන්න එපා ඔය මංකොල්ලකන්න එපා ඔ මිල්ලදී ගන්න සූදානම් වෙන්න එපා කවදාවත්වට කරන්න බෑ. ඔයා පැහැදිලියම අපි දන්නවා අහිකුන්ටකය නයා නටෝනකොට ඔහුත් කියක්හරි හොයනම්. රනිල් ඊටවඩ වෙනස් නයෙක් නටවන්නේ. මෙයා නටවන්නේ නයා නෙවෙයි නය නටවන නයවලින් නටවන මේ රටේ මිනිස්සුව. හැැ මිනිස්ුත්. නටනවා නැට වෙනවා නෙවෙයි. මොක නටන්න වෙලාතිී නො හුරුුවන්න වෙලාතිී නො. මොකද මේ පාලක්කයාගේඒ අදමකම එ නේච්චත්තය.ඒ යහපත් බව නෙවෙයි මානුෂවාදේ නෙවෙයි මේ රට තුළ සමාජ ගත කරන්න හදන්නේ මිනිස්සුන්ට බීතිය. එක නිසා බීතිය වපුරුණ මේ පාලක්කය තුළ හිතන්නේ න මේ රට යහපත්දේශයකට ආධ්‍යාත්මික ගමනක් යැයි කියලා. ඒක නිසා අපි දන්න දෙයක් තමයි මේ රටේ මෙයාගේනවා පනතක් ත්‍රස් පනත ඒක ගේන අලුත් නමකින් මෙහරි ලස්සන මොකද මෙයා දන්නවා හොඳට නම් දාන්න සමහර අම්මලටම කියනවා බාට නමක් ඔන්නන් රනිල්ට කියන්න. මක දෙ නම් දාන්න බොහොම ඩක්ෂේක්. හරිඒයාගගේ බානුනටකමන්න ඔයාලාගේ බාට කියන්න නමදාල්ද. ඒ නමරගතතා අතරගෙන ිස්් කරයන්. ඒක නිසා මම කියනවා. මෙම ත්‍රස්ත පනතක් ගේන්නේ. හරියට මානව හිමිකම් පනතක් අයගේන්නේ. අපශියනෝ රනිල් ශක්ෂර්තාවෙන් බොහොම ඉහළ මට්ටමක මේ රට්ට තියන්නේ. එසා කියවන්න දන්න උන් ඉන්නවා. අහන මිනිස් සුත්තින්නවා. ඒවගේම ඇහු කන්දන මිනිස් සුත්තින්නවා. තේරුම් ගන්න පුළුවන් අවබෝධයක් තියන මිනිස් ඉන්නවා.ඒසා අපි පැහැදිලියම කියනවා. ඔයාගේ නොේ පනත තුළ කියවෙන්නේ. කතා කරනු මගෙත් මේ මොහොතත් අහිමි කරන පනතක්කෝක. මේ මොහොත කියවුණු වචනත් මටටස් එරෙහිව සාක්ෂියක් වෙන පනතක්. මේ රටේ බල්ලො බලවුලුන්ට පමණයි සතා සවපාවන්ට පමණයි කටාරින්න පුළුවන් මනුෂ්‍යයාගේ කටාරින්න තියන ඉඩකඩ අහුරණ පනතක් මේක, යම් යම් වගන්ධති භාවිතා කරලා. එසා අපි කියනවා ඔ ගේන පනතට දාන්නක බලන්න සංසෝධනය මොකදද සංසෝධනය. මිනිසුන් රාජ්‍ය ක්‍රමවේදය පිළිබඳව යම් විෂමතාවයකින් දකිනවනම් යම් අයහපත්තිදිර දකිනව නම් තමන්ට වැඩක් වෙන්න හකිලා දකිනවනම් තමන්ට යමක් මේකෙන් වෙන්නෙම න හැකිලා දකිනවානම්. ට එරහිවෙන මනුස්්‍යයාට ඔය පනතෙන් ප්‍රකාශයකට ක්‍රියාවකට දනුවමකට ලක්වෙන්න වගන්දි දීනවනං අපි කියනවා ඒ කෑගහන මනුස්්‍යයාට ආර්ථිකය කඩාවැටීමට ඒ මනුස්්‍යයාගේ සෞඛ්‍ය පිරිීමට ඒ මනුස්්‍යයාගේ එදිනෙදා කටයුතු ආයතනික කටයුතු නිවසේ කටයුතු කඩාවැටීමට හේතුූ දේශපාලන ක්‍රියාදාමය භාවිතා කල්ල බලය පාවිච්චි කල්ලා. තමුන් කරපු මේ අපරාද කරපු අය විදිර දේශපාලක්ඥාටත් ඒ පනතරගන සංසෝධනය තුළ හිමි දඩුවම අර අහිසකය පාරඉන්න මනුස්ස්‍යට පනවන දඩුවමම දෙන්න ලා මම කිය. එත කොට වෙන්න මකක්ද. මේ පනතර ාත උත්සන්න එක එක්පත් ඇයි උන්ටත් දනුවමනි. දේශපාලකයාටත් දනුවම දෙන්න එයාගේ ක්‍රියා කලාපේයට එරෙහිව තමයි එයාගේ ක්‍රියාදාමයට එරෙහිව තමයි. මනිසු පාද බහින්නේ මිනිස්සුන්ට කුසගකින්න දෑනවා ිනිස්සුන්ට දරුවගේ ඇඩිල්ල දක ඒනවා මිනිසුන්ට අම්ම තාත්තගේ කෙදරීිය හෙෙනවා මනිස්සුන්ට කඩේටිගියම් පස්සේ මිලගනම්වල ඒ ම දර්ශකය දකිනකොට අහනකොට මිනිස්සුන්ට පකට්ටකේ හිස්සනට හිස්සව ලතින පකට්ට කරගන්න නගේ. මනිස්සුන් දැනවේක ක්‍රෙඩිට් කාඩ් එකකත් ාච කරන පුලන් ක්‍රමලි දයක්ත්තිනවා ඒකත් පොලිය ඒ ටැක්සේම ගහනකොට මනුස්සය අතරමම් වෙල ඉන්න. එතොේ ඒ මනුස්්‍යයා කැහැගානයක වැරදිනං අපි කියනවා පනත්්‍යනැල්ලා ඒක මර්ධනය කරන්න නෙවේ තිීන්න උඹබලා උඹලට පුළුවන්නං. ඒ සඳහා විකල්පතෝර්ලා ඒ මිනිස්සුන්ගේ ඒවට සහනදීපල්ලා සහන කියන්නේ අපි කියන්න සමුෘර්තිි ැන කතන්දර කරන අපි කියන්නේ ඒ සඳහා සාධාර්නිිෂ්ට කරන්න ඒ සඳහා යුක්තේෂ්ට කරන්න හැබැයි අප දන්නවා රනිල් ගහනගේ උමනවාද කියන එක මෙයා මෙයා ලෝ්‍ය අරගන මෙයා මොනාද කරන්න කියන එක මේරටේ අයට පැහදිලි නැතිුණාට. මේරටේ අයියම් එ්ෙකට මුවාවෙල කරන්නයන්න වැඩපිළිවෙල්ල දේශපාලන ප්‍රජෙක්ත එකක්. ඇයි දේශපාලන ප්‍රජෙක්තයක් කියලා කියන්නේ. මේරටේ ලාබ ලබන පාලුල්ලබ නායතන දෙනවා කියලා කලො මේදෙනවා කියලා සියලු මාතර මෙයා සැලසුම් කරල මයාගේ දන්න කියන අයට මෙයා හඳුනනායට මෙයා තෝරාගත් පිරිසකට මේක දැහගන්නඉන්න ගිජුලිහියන් වගේඉන්න. ිරිට නකුවේරයෝ පිරිසකට මේක බෙදලගියම් පස්සේ. පාපි රනිල්ට කියනවා රනිල් ඔයාටත් ත්‍රටපානය කරන්න බැරිවිෙනුවා. ජනතාවට ඕන විදිහයට නෙවෙයි. එතකොට මේ රට දුවන්නේ නියෝජිත ප්‍රධාතන්ත්‍රවාදයට ඕන විදිහයට නෙවෙයි. ඒ දනකුවේරයෝ මේ ආයතන ගිලගෙන මේ ආයතන වලින් දනස්කන්දු උපේනකොට මේ රට ඉන්දගන කරන්නමකදද දේශපාලනය ඒ කොල්ලොට ඕනු විද රිමෝට්ක තියාගන්න. ඔයා ඒක මම කියන්නේ මේරටේ ඔයා විකුණන රක්ෂණය ඔයා විකන්න ටෙලිකොම් එක ඔයා විකන්න ගෑස් එක ඔයා කර්මාශාලාවත්තිීන නම් ඕ නමමා උන් ගත්තට පස්සේ. ඒවල සම්පත් පිළිබඳ සක්තේරුවන් නෑ. තක්සේරුවක් නෑ සම්පත් පිළිවන්නුව. ඔයා ඉවරලක් කොයි ආකාරයටදක වෙන්දේ සිකරන්න කනික පැදින්න. උන් ගත්තල පස්සේ. ඒ බිම්කඩ ඒ ආතන ගොනගිලි විකුල්ලම. ලාබයි යොදවන ඉන්වස් එක හැ තේරුම් ගන්න ඒ අයි විදේශිකෝනං ඒ අය මේ සල්ලි අරගනත් ඒ කොහොමද ඩොලස් කරන කොට එකකොල්ලුගේ පවුම් කරනකොට සෙන්ට්‍රල් බෑන්කයට තමයි ඒ සඳහන් නිකුත් කරන්න වෙන්නේ ඩොලස් පවුන් එතකොට අපි ආනයන අපි නැවත්තුවාට අන්න අපේ සල්ලිය න තවත් හිලා. අපේ ඩොලස් සංචිත අඩුවෙන ඩිනා සංචිතය අඩුවෙන පවුන් සංචිත අඩුවෙන විදේශවත්ත මඩුවෙන හිලක්තම ඒ ඇති කරන්නේ. හැබැයි ඒ ඇති කරනවා නෙ විස්තරක් නෙවෙයි. අපි දන්නවා මේ දවස්සල මේ රිලව් ටිකක් ආයි හැදීගෙනවා. ආයි අතුුවටයි ගොඩ් බිම හිටපුූම් ආයි දැන් අතුවට නැගලා. උද පනින්න බලන්නේ. උන්ට ඕනකම තියෙන්න්නේ. මේ රටහදන්න නෙවේ උන්හැ දෙන්න. ඒ අපි දනතාවට කියනවා. හොඳ විමසිල්ලෙන් ඉන්න. ්‍රලාව්ටිකක් දැන් සූදානම් අත්තෙන් අත්තට පනින්න පයින් අරින්න අපි පයින රිලෝන්ට කියනවා. ඔය පක්ෂ දේශපාලනය මාරුරනුන්ටත් අපි කියනවා. අපි උම්ඹලා විශ්වාාස කරල තමයි ඒ නියෝජිතත්වේ දුන්නේ අපේ ප්‍රතිපත්ති ගරකොව. මේරටේ ජනතාව නියෝජනය කරලා ජනතතා අබි ලාශයන් ඉතු කරයි කලා තමයි පාලිෙන්ට්ු යැව්වේ දැනම් බලාගෙන හම උම්ඹලා නාති පරපුරෙ උඹබල දුවගේ දුවගේ ආසාවයි පවුලගේ ආසාවයි ළමයින්ගේ ආසාවයි නෑයගේ ආසාවයි. අ හොර පවුලගේ ආසාවයි තම උඹල දැන් ස්කරන යන්නේ. ඒකන් සවම්බල පයින්නෙත්ඒකනම තමයි. යකෝ මේ වෙලා පාව දෙන්න පමිරටේ ජනතාව. මේ රටේ අපි කියන්න ඔය ඔය පයිනු උන්ට ඔක්කෝටම අපි කියන්නේ. කැඳපල්ල මහම ඇතිවරණය. කැඳවල මේ පක්ෂේ තුළ. මේ පක්ෂේ තුළ මේ පක්ෂේ තුළ කියලිවෙල පෙන්න්න පල්ල ප්‍රශතයන් කියලලා ජයග්‍රණන කරබල්ල. අන්න එතකොට අර විකෘර්ති තත්වේ මිච්ච පාලිමෙන්තුවක් අපට ලැබෙනවා හැබැ අපි ඒත් විශ්වාස කරන්න මොකද හේතුව මේ ක්‍රමවේදයක් වෙනක් සෙන්න්න ඕන. මේ ක්‍රමවේදය පවකෙනකං තවසෙක්මැතැන්ටාවත් හොරකම අවංචාව ජඩකම ඔක්කොම කරනවා. ඒක නිසා අපි කියනවා මේ රටේ ජනතාව, සූදානන් නෑ උඹලාව පිළිගන්න ඒක නිසාපී උඹලට කියන්නේ. ප්‍රාජය සබා බැරි වුණානං පලාස් සබා බැරිවුනාානං මාමැතිවරණය කෝල් කරන්න වැට බලතාල් තියන වනින් ඔය ඒ එක කරන්න. හරි ඒවගේම අවසානිදිමං කියනවා. මේ රටේ සම්පත් රජයෙන් බැහැර කරනවා කියල කියන්නේ ලාබ නිසාවෙන්න පුළුවන් අලාබ නිසාවෙන්න පුළුවන් හැබැම ැහැගන්න මිනිස්සු. මේ රටේ පාලනය පිළිබඳව පාලනයට බලපෑම් කිරීම හෝ පාලනය ඔවුන්තෝන විදිට නතුග කරගැනීම හෝ හරිමෝට් එක අතට දෙන දවස මේ ක්‍රමවේදය තුළ උදා වෙයි එදාට අපේ රටේ ජනතාවටත් කියනවා. ඔය පක්ෂ දේශපාලනය කරනට අපි කියනවා. සූදානම් වෙන්න පසු තැවෙන්නේ පාදාට. එස අවසාන වශයෙන් කියනවා. මේ පාලකට, මේ අහිංසක මගේ රටේ ජනතාවව ගෙත් සිතුම් පැතුම් ඉටු කරන්න ශක්තිය නෑ. දුර්වල කණ්ඩායමක් ඉන්නේ. මේ කොල්ලො ගහන්නේ අවුටුනත් දම්පයකුවත් අවුට් කියලා ඒකත් පිළිගන්න නැතුව ප්‍රජාතන්ත්‍රවාදේ මල්ලගම සකස් කරන්න තමයිකීමින් මනි්‍යහඩයු. පූුවතකට ඒහා කියීර් වල්ටගෙනකෙ කුමක්.